යම් සිරු දිනාම සාදුකාරය පවත්වන්න. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කුසල් බර නිර්වාණ මාවතේ ඉන්නා වූ යෝගාවචර පින්තුනි, අද සම්මත වශයෙන් වර්ෂ 2017 අප්‍රේල් මාසේ 29 වෙනිදා සන්ධ්‍යාවේ 6:30ට මේ පින්තුන් නැවත වරක් පිරමීඩාකාරයට වාඩි කරවලා තියෙන්නේ ඒ දොඩංගොඩ පිළිමිනාවත්තේ. මේ මොහොතේ මේ ස්වාමින් වහන්සේ වැඩවාසය කරන්නා වූ ආරණ්‍ය සේනාසනේ කුටිය තුළටයි. ඒ ආරණ්‍ය සේනාසන කුටිය තුළට මේ පින්නතුන්ට වැඩ මේ අවස්ථාවේ පැමිණෙන ලැබිලා තිබෙන්නේ ඒ නිවාසයේ අයිති අභිෂේකර යුවළසාය ජීනියන් දෙදෙනා විසින් මේ ස්වාමින් වහන්සේට වැඩවාසය කිරීම සඳහා මේ මොහොතට අදාළව මේ ආරණ්‍ය ඉනම් මේ ඔක්කොම හම්බ වෙන්නේ මේ කරන්නේ මේ කොටස මේ බම්බේ අතරන් කොටස හරහා තමයි ඔක්කොම ඉතිරි. මේ බම්බේ තමයි මේ කොටස වල ගල්ලා පහකට කල්ල පෙන්නන්නේ හයකට කල්ල පෙන්නන්නේ. ඉදින් ඉන්ද්‍රයන් කියලා කියන එක වෙලාව හයක් ගැන කතා කරනවා බුදුහාමුදුරු එක වෙලාව පහක් ගැන කතා කරනවා. ඉතින් පහ පැත්තකින් තියලා ඒක සම්බන්ධ කර නොගෙන හරියට තේරුම් බේරුම් කරගත්තා නම් මේ ගැටලුව විසඳුම හම්බුලා තියෙන සිරු දෙනාට. එක්කෙනෙක්වත් එහෙම බලන්න උත්සාහ කළේ නැති ප්‍රශ්න දෙන්නේ. මූලිකම ගැටලුව තියෙන්නේ මේ අනවශ්‍ය ආකාරයේ ධර්ම කරුණු අල්ලගත් ඒවා තමන්ගෙන් අයින් කරගන්න බෑ. දිට්ඨිය. තනි ක්‍රම තියෙන දිට්ඨිය. එයා මට හිතෙන විදිහට මං හිතන්නේ මට විදර්ශනාවට අහුවලා තියෙන විදිහට අභිධර්මයේ උගන්වන්නේ ওই ප්‍රසාදේ කියන එක නාමයක් විදිහට ඒක උගන්වන්නේ රූපයක් විදිහට. චක්කු ප්‍රසාදේ කියන එක උගන්වන්නේ අභිධර්මයේ රූපයක් විදිහට නාමයක් විදිහට. අවසරයි සමහන්සේ රූපයක් විදිහට. රූපයක් විදිහට. එහෙමයි. බලන්න අනිත් අය මොනවද කියන්නේ කියලා. රූපයක් විදිහට. ඉතින් එතන තමයි ඔය පැටලෙලා තියෙන්නේ. එතන තමයි ගැටලු තියෙන්නේ. නාම රූප පත්‍ය නෙවෙයි නං රූප රූප පත්‍ය සලායතන වෙන්න ඕනේ. අවසරයි සමහන්සේ එකට මට මතක හැටියට කියන උපාදින්න රූප හරි නම් දෙකක් කාට හරි එහෙම මතකද? උපාදි රූප. උපාදින්න රූප. ඒ කියන්නේ පදාය රූප. පදාය රූප කියලා කියන්නේ අර 24ක් තියෙනවා කියලා මොකද කතාවනේ? ඒ කියන්නේ ඕගොල්ලෝ. ඒකට තමයි මේ ප්‍රසාදෙත් අහු වෙනවා කියන්නේ. ඔක්කොම මේ මේ මේකේ තියෙන දේවල් වල තමයි අමුලි පට්ටපල් බොරු මේ මේ විසුද්ධි මාර්ගයේ තියෙන කොටස් ඔක්කොම. උපාදාය රූපය කියලා 28ක් හදනවා ඔන්න විසුද්ධි මාර්ගය ආරම්භන විසුද්ධි මාර්ගයේ තියෙන කොටි. පට්ටපල් බොරු අමුකුණු හරිද? මේ කොහොමද තින හාමුදුරු ලියලා මේ අර බුද්ධඝෝෂ ආචාර්යන වහන්සේ අස්සංකල දිනවට අර විහාර රේෂා අස්සංකලන විවාහයට අන්නේ වගේ ඒ ස්වාමීන් වහන්සේ වකල නැළු ඒ ස්වාමීන් වහන්සේ ඔච්චර කරන වෙලාවක් නැහැ ඔය කාලෙත් මේ 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 කළ තියෙන වැඩ කොටස කරන්න පුළුවන් ඔය ජීවිත කාලෙත් නෝනසුදු බොහොම පොඩි වැඩ කොටසක් ඒ ස්වාමීන් වහන්සේ කළ තියෙන්නේ තීන්තරතර වල කියන දේ මම දන්නේ නැහැ බෝවා නමුත් ඒ වார்த்தාවල තිනා කරට කියවෙන්නේ එක එක ස්වාමීන් වහන්සේලා එක එක දේවල් කළා ඒ මේ ස්වාමීන් වහන්සේ ඒව ඉන්ඩියුස් කළා. ඒ තමයි අටුවව කියලා තින්නේ ඒ තමයි ඔය මේ තීච සූත්‍ර පිටකේ පිට දාපු පුච්චල දාලා අලුත් එකක් හදලා මේක සිංහල භාෂාවෙන් තීච එක නැති කරලා පාලි වලින් හදලා තිබිච්ච පුච්චල දාලා. තිබිච්ච එක පුච්චනකොට මොකක් හරි පරමාර්ථයක් තියෙනවනේ. අලුත් එකක් හදුවා කියලා තිබියා පුච්චන්න ඕනේ නෑනේ. තමයි ගියා හදුවම තියෙනකේ පුච්චන්න නෑනේ තියෙනකේ තියෙනවනේ. පුච්චල තියෙන්නේ මොකක් හරි අරමුණකට ඒක. එතෙන් තමයි විකෘති කරලා තියෙන සියල්ලම. දැන් අවුරුදු 1000කට විතර කලින් ඔය. එතකම් මේක නිවැරදි බුද්ධාම ඇවිල්ලා තියෙන පොත්පත් වල තිබිලා තියෙනවා හරියට. අද ඊට පස්සෙ තමයි මේ සූත්‍ර පිටියත් වෙනස් කළා. ඔය තනිකරම
ආනාපාන සතිසම සූත්‍රයත් ආස්වාස කරන්න කියලා ලියලා තින්නේ පොතේම වචන ලියලා තින්නේ ආස්වාස කරන්න කියලා. දිග දැනගෙන ආස්වාස කරන්න, කිටි දැනගෙන ආස්වාස කරන්න. සංසිඳුණු බව දැනගෙන ආස්වාස කරන්නයි කියලා දිනවනේ වෙන අනිත්‍ය පැත්තකින් කියලා මම. ආස්වාසේ සංසිඳීම අත්විඳීමෙන් ආස්වාස කරන්න කියලා කියනවා. බලන්න මොන කුණුහරුපයක් තියෙන්නේ කියලා. ප්‍රාස්වාසේ සංසිඳීම අත්විඳීමෙන් ප්‍රාස්වාස කරන්න කියලා කියනවා. සංසිඳීම අත්විඳීමෙන් ප්‍රාස්වාස කරන්න. බස් එකට ගිනි කිතියද බස් එකේ බලයල කිලින්. සංසිඳිනේ කොහොමද අත්විඳින්නේ? සංසිඳිනේ කොහොමද ඊට පස්සේ මේ 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 කරන්නේ? දැන් මේ නෝල් ඉන්නා නේද තාම. වොහින් කර කියලා ඉඳ මම දන්නේ මේකට. පූර්ව කර්මකට ඇවිල්ලා මේකට. මේ කියන එක වචනයක තේරෙන්නේ නැතිද දින? තාමත් හුලන් රැල්ලක් ගැන කතා කරනවා නම් මේ නාස රැල්ලක් ගැන කතා කරනවා නම් කොහොමද මේ තේරෙන්නේ? ලෝකේ කියලා කියන්නේ මොකද්ද මේ? වචනයක් නේ. පැනවිල්ලක්, ಉದ್ದೇಶයක්, ව්‍යාකරණයක්, අදිවචන සම්පස්ස. අදිවචන සම්පස්සේ බුදුහාම දේශනා කරන්නේ කොහෙද දේශනා කරන්නේ? මහනිදාන සූත්‍රයේ. මහනිදාන කියලා කියන්නේ පටිච්චසමුප්පාදය. දීගණිකායේ මහනිදාන සූත්‍රය තමයි කියන්නේ ආනන්දේ මේක පැනවිල්ලක්, මේක ಉದ್ದೇಶයක්, මේක ව්‍යාකරණයක්. දැන් මේ කියන වචන මේ සිංහල භාෂාව නොදැන කවුරුද දන්නවද? නෑ. දිබ්බසෝතේන දෙවරු ඇර මේ කියන දේ වෙන මේ ලෝක කවුරුද දන්නේ? සිංහල භාෂාව දන්නයි විතරයි. ඒ පැනවිල්ල තමයි අපි මේ අල්ලගෙන ඔක්කොම දඟලන්නේ. ඒකට තමයි මේ ආයතනය කියලා කියන්නේ. ඒකට තමයි පංච උපාදානස්කන්ධය කියන්නේ එක එක නම් කියන්නේ. ඉතින් මුළු ලෝකේ පුරාට මේ වෙලාවේ රටවල 119 කයි මේ බණ අහනවා. 119 මෙන් බණ අහන්න පුළුවන් කාටද ඒක? සිංහල ටික දන්න කෙනෙකුට විතරයි. අනිත් සියලු දෙනාට මේක සද්දයක් විතරයි. නෝනකුවේ සද්දයක් ඇහුණා, ඒ බණ ඇහුවා, ඒ සද්දයක් විතරයි දුන්නු බණ ඇත්තේ දුන්නේ නැහැ කියලා. අන්නේ සද්ද තමයි අනිත් සියලු දෙනාට. එහෙනම් ඔන්න ඔය වචනයට හරපු වෙලාව තමයි මේ සියලු පටලැවිලි තියෙන වෙලාව. එතකම් මොකක්ද තියෙන්නේ? එතකන් තියෙන්නේ මේ රූපකලාප ටික. ඒක තමයි සිදුවන ක්‍රියාවලිය. තුරේ සිදුවන ක්‍රියාවලිය මොකක් කරාද වෙන්නේ? මේ ශරීරයේ තිබෙනා වූ මේ ප්‍රසාදය. ඒක තමයි කොටස් ටිකට බෙදෙන්නේ. නැත්නම් ඇහැ කියන්නේ ශරීරෙම නෙමෙයිද? අවසරයි සර්මන්ස. ඔව්. අවසරයි සම්මාන්ස. මම මේ දැන් පොත ටිකක් බැලුවා මගේ නෝට්ස් ගහපු එක. ප්‍රසාද රූප දැනගන්න පුළුවන් මනසින් විතරයි කියලා තියෙනවා සම්මාන්ස. ඔව් දැන් මොකද කියන්නේ? එතකොට අර රළු රූප නෙවෙයි. ප්‍රසාද රූප දැනගන්න පුළුවන් මනසින් විතරයි. එහෙමයි මං ලියාගෙන තියෙන සම්මාන්ස. රළු රූප නෙමෙයි කියන්නේ? මනසට විතරයි ගෝචර වෙන්නේ. මනසට විතරයි ගෝචර වෙන්නේ. ඒක තමයි දැන් මේ කියන්නේ කිව්වේ. දැන් තේරෙනවද ඔබට? දැන් කොහෙද ඉන්නේ? තව ටිකක් විස්තර කරන්න මෙහෙම සවස්. දැන් කොහෙද ඉන්නේද ඔබට? එතකොට රූප නෙවෙයි. එහෙමද සවස්? එතකොට ප්‍රසාදය මනසට නම් ගෝචර වෙන්නේ. එතකොට ප්‍රසාදය රූපයක් කියලා දාන්න බැරිද සවස්? රූපයක් කියලා ගන්නම මොකද වෙන්නේ? එතකොට කොහොමද ගෝචර වෙන්නේ කියන්නේ බණ ඊට පස්සේ? ආ ප්‍රසාදයේ ගෝචර වෙන්නේ මනසට විතරයි නං. මනසට ප්‍රසාදය ළඟට සම්බන්ධ වෙන්නේ යන්න පුළුවන් කමක් තියෙන පාය. ඉතින් ඇහැයි ගෙම්බයි එකට හම්ුණාම කොහොමද ඒක මනසට යන්නේ? එතකොට මනසට ගිහිල්ලාද චක්කු විඥානේ හටගන්නේ? එහෙම නැත්නම් චක්කු විඥානේ නිකන් හටගන්නවද? මනසට ඒක සිතක් නේද? මනසට
මනසට ස්පර්ශ වෙලා. තාවකහස කියනවානේ ඇසයි රූපය ස්පර්ශ වීම හරහා චක්කු විඥානය කියලා. ස්වාමීන් වහන්සේ කියනවා. එතකොට ස්වාමීන් වහන්සේ ඇසයි රූපයයි කිව්වහම ඇසයි වර්ණ රූපයයි ප්‍රසාදයයි ස්පර්ශ වෙලා චක්කු විඥානේ නේද නෝනා එතකොට? චක්කු විඥානේ ඔව් හරි. ඊට පස්සේ ඒක අපිට සෑමස මට ගොඩක් අර මම වැරදියට අවබෝධ කරගත්තයි කියතර රූප රූප වලින් චක්කු විඥානේ එකනේ ස්වාමස්. ඔව් රූප රූප වලින් චක්කු විඥානේ හැදෙනවන නෝනා. දැන් මේක නාම රූප පත්‍යා සලායතන වෙන්න පුළුවන්ද කියලා බලන්න ඉස්සෙල්ලා. එහෙමයි ස්වාමස්. දැන් අර ප්‍රසාද රූපේ එතකොට රූප ගණයට දාන්න බෑ. ප්‍රසාදේ කියලා කියන්නේ මොනවද? ප්‍රසාදේ කියලා කියන්නේ මොකද්ද එතන? මනස. ප්‍රසාදේ කියලා කියන්නේ මේකට දෙන්නා වූ විශේෂණ පදයක් නේ. මේ ශාරීරියේ තිබෙන්නා වූ එක කොටසකට දෙන්නා වූ එක ඒකට විතරක් අදාළ පැනවිල්ලක් එතන තියෙන ඉතකොට. එහෙමයි ශාමණේස. ඒ තමයි පැනවිල්ල. ඒ පැනවුවට පස්සේ පැනවිල්ලෙන් එහායි වෙන පැනවිල්ලක් නෑ. එයා පනවන්නේ ඒකම තමයි ඊට පස්සේ. ඒක නිසා යාට ගෝචර වෙන්නේ අනිත් එක්කෙනා. ඒ නිසා ඇහැට ගෝචර වෙන්නේ නෑ සද්දය. ශරීරයට ගෝචර වෙන්නේ රසක් රූපය. නැත්තම් මේ ශරීරය හැමදාම රූපය වදිනවනේ. දැන් ඇහැට මැස්සෙක් ගියොත් මොකද වෙන්නේ? කයි වෙන්නේ? පේනවද? කනට මැස්සෙක් ගියොත් මොකද වෙන්නේ? මధుරිය ගියොත්? ඇහෙනවද? නැහැ සර්. මොකද වෙන්නේ එතකොට? ඇහැට මිරිස් දැම්මම මිරිස් හද දැනනවද ඇහැට? කණ්ඩ මීබෙනුවක් කරනවා කියලා මේගොල්ලෝ කියන්නේ කණ්ඩ මීබෙනුවක් කරලා බලන්න මොකද වෙන්නේ කියලා. ස්වාමීන් වහන්සේ එතකොට අවසරයි ස්වාමීන් වහන්සේ අනේ විස්තර කරන්න ස්වාමීන් වහන්සේ අපිට ඒක තව චුට්ටක් දැන් ඇසයි ප්‍රසාද රූපයයි වර්ණ රූපයයි ස්පර්ශ වීමෙන් චක්කු විඥානය ඉපදෙනවා. චක්කු විඥානය උපදිනවා කියලා කියන්නේ නෝනා අපි බුදු පියන් වහන්සේගේ ධර්ම දේශනාවෙන් එළියට යන්නේ තුක කතා බලන්න. ධර්මදේශනා ලිටි ගියන් පස්සේ දැන් අපි ගත්තොත් එහෙම දිගින් දිගටම ඉස්සරහ යන සූත්‍රය අපි මදුපිණ්ඩික සූත්‍රේ බුදුහාමුදුරුව මෙහෙම දෙයක් දේශනා කරා නම් මට වැටෙන්නේ ඒක මෙන්න මේ විදිහට. කොහොමද මට වැටෙන්නේ? මේ චක්කවත් රූපයත් නිසා හටගන්නා වූ චක්කු විඤ්ඤාණ. මේ තුන ස්පර්ශ වීම නිසා හටගන්නා වූ චක්කු සංපස්ස. මේ හතර නිසා හටගන්නා වූ චක්කු වේදනා. මේ ටික නිසා හට ගන්නා වූ චක්කු තණ්හා. දෙන්නෙක් එකතු වෙනවා තුන්වෙනිය හැදෙනවා, තුන් දෙනා එකතු වෙනවා හතරවෙනිය හැදෙනවා, හතර දෙනෙක් එකතු වෙනවා පස්වෙනිය හැදෙනවා, පස් දෙනෙක් එකතු වෙනවා හයවෙනිය හැදෙනවා. මෙන්න සලආයතන ආරම්මණ විඥාන සංපස්ස වේදනා තණ්හා. ඔන්නෙ කණ්ඩායම. දැන් ඔය කණ්ඩායම හැදෙන්නේ කොහොමද කියලා දැන් තමන්ගේ බැලුවා නම් මේ වම දකුණු වෙලායි. මොහොකටද වම කියලා කිව්වේ? වම කියලා කිව්වේ මේ මොහොතේ ප්‍රකට වුණා වූ මානසිකාරය. මානසිකාරයක් නම් ප්‍රකට වුණේ ඒක රූපයක් වෙන්න පුළුවන්. ඒ රූපයක් වෙන්න බෑ. එහෙනම් ඒක යන්න වෙන්නේ නාමයට. නාමේ නම් මොනවද? නාම කියන්නේ වේදනා සංඥා සංස්කාර විඥාන. එහෙනම් දැන් මොකද්ද වම කියලා කිව්වේ? වම කියලා කිව්වේ මේ මොහොතේ ප්‍රකට වුණා වූ අරමුණ. මොකක් හරහාද ප්‍රකට වුණේ? මොකද්ද හටගත්තු ආයතන? මොකද්ද ප්‍රකට වුනේ? මොකද්ද හටගත්තු ආයතන? ඔව් කියන්න බලන්න ඒකට උත්තර. ඔව් සංඥා ප්‍රකට වුනේ සම්මාස. සංඥා ප්‍රකට වුනේ. ඒතර මොකද්ද හටගත්තේ? රූපයක්ද මේ නාමයක්ද? නාමය. නාමය. දැන් ආපස්සට යන්න බලන්න.
කොහෙන්ද ආවේ කියලා යන අවසරද? නම් පංච උපාදාන ස්කන්ධය අනිපතර යන්නේ එතකොට. ඉන්න තැනින්ද? සංඥාවෙන් ඉඳලා ඊට පස්සේ රූප ස්කන්ධ ළඟට යන්න ඕනේ නේද? වේදනා සංඥාව ඔය සංඥාව ළඟ ඉඳලා නයි දින රූපේ ළඟට හොයාගෙන යන්නේ දැන්. ඒතර රූප ස්කන්ධය උනේ කකුලේ දැනීම කාය විඥාන. මොකද යන්නකොතන එකපාරට පණි නැතුව ඒ පිළිලින් යන්න බලන්න. සංඥාවෙන් එහාට එන්නේ සංඥාවෙන් එහාට ගිහිල්ලා රූපේ ළඟට යන්න වෙන්නේ. සංඥාව ඊළඟ සංඥාවට කලින් එක්කෙනා ළඟට යන්නකො. වේදනාව. වේදනාව. මොකක් කොහොමද වේදනාව? මොකක්ද ආවේ එතකොට? පසපච්චය වේදනා. පසපච්චය වේදනා. එතකොට ස්පර්ශය නිසා හටගත්තා වූ වේදනාව. එතකොට ස්පර්ශය නිසා හටගත්තා වූ වේදනාව එහෙනම් මොකක් ස්පර්ශයලද හටගත්තේ? සලායත. එතකොට සලායතන පච්චය පස්ස. සලායතන නිසා හටගත්තා වූ ස්පර්ශය. සලායතන නිසා හටගත්තා වූ ස්පර්ශය කියන උඩ දැන් තේරුම් ගන්න හොඳට මොකද්ද මේ කියන්නේ මෙතන? එක්කෙනයි දෙන්නයි තුන්දෙනයි තුන්දෙනෙක් ස්පර්ශ වීමයි පස්සේ කියලා කියන්නේ. මේ තුන්දෙනා නිසා හටගන්නා වූ සම්පස්. එතකොට ආරම්භණයක් තියෙනවා, සලායතනයක් තියෙනවා, එතන හටගත්තා වූ චක්කු විඥානයක් තියෙනවා. එහෙම නැත්නම් අපි දැන් කලින් ගත්තා වූ ධාතු නානත්තු සූත්‍ර ගන්න පුළුවන්, එහෙම නැත්නම් පරිේෂණ සූත්‍ර ගන්න පුළුවන්. ඒවා ඊට වඩා වෙනස් පැති වලින් බලන්න. ඔය කෙලිමිනේ සංඥාවටනේ. ඇයි ඔක්කොම මතක නැද වෙලා තින්නේ? ඔක්කොම සාකච්ඡා කළ දේවල් නෙමෙයි. එකක්ක සාකච්ඡා නොකරපු දේවල් නෙමෙයි. එක එක සූත්‍ර දාලා එක එක පැති වලින් මෙයා සාකච්ඡා කරලා තියෙනවා. ඒ එකක්වත් තමන් ඉස්සරහට අරගෙන නැහැ. ඉස්සරහට ගත්තනම් මෙයාට උත්තර තියෙනවා. දැන් ඕක කොහොම තියා ගිහිල්ලා අනිත් පැත්තෙන් එන්න බලන්න. පටිච්චසමුප්පාදේ පැත්තෙන් එන්න බලන්න. මොකද්ද කියන්නේ පුළුවන්? අවිද්‍යාවෙන් පටන් අරගෙන ඉන්න බලන්න ඉස්සරහට. ඔව් අවිද්‍යාවෙන් පටන් අරගෙන ඉන්න බලන්න ඕන. අවිද්‍යාව අවිද්‍යාව කියේ රූපයක්ද නාමයක්ද? නාමයක්. නාමයක්. අවිද්‍යාවට ප්‍රත්‍ය වෙන්නේ කවුද? සංස්කාර. නාමයක්. අවිද්‍යාව නිසා හටගන්නේ සංස්කාරනේ. අවිද්‍යාව ප්‍රත්‍ය සංස්කාර. අවිද්‍ය සංස්කාර හැදෙන්නේ අවිද්‍යාවට ප්‍රත්‍ය වෙන්නේ කවුද? මානසිකාරයන්. අයෝනිසෝ මානසිකාරය. ඒක නාමයක්ද රූපයක්ද? නාමයක්. නාමය. නාමය. එහෙනම් නාමයයි නාමය එකතු වුණාම හැදුණා සංස්කාරය. ඒක මොකද්ද? නාමය. 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 සංස්කාරපත්‍ය විඥාන. දැන් එහෙනම් සංස්කාරයට ආයි ප්‍රත්‍ය වුණේ කවුද? නාමය. නාමය. කවුද? අයෝනිසෝ මනසිකාරය. සංස්කාරය කියන අවිද්‍යාවට ආයි අයෝනිසෝ මනසිකාරය ප්‍රත්‍ය වෙච්ච නිසා ආයි හැදුණා තවත් අවිද්‍යාවක්. ඒකේ නම තමයි විඥාන. විඥාන. ඉන්නවට නේද හැදෙන්නේ අවිද්‍යාවනේ. අඹ ඇටේ නම් හිටුව හැදෙන්නේ අමගහම තමයි. ඉතින් පාරම්පරික ලක්ෂණ මේ. සමාන ලක්ෂණ තමයි අර අයුනුස මනස. අවිද්‍යාව පාරම්පරික ලක්ෂණය. සමාන ලක්ෂණිකුයි පාරම්පරික ලක්ෂණ දෙක එකතු වෙලා තමයි ඵලයක් හටගන්නේ. අන්න එහෙමනම් විඥාණය ඊට පස්සේ පත් වෙන අපෝකාඩ. ආයත් විඥාණයට පත් වෙන්නේ කවුද? නාම රූප. අයෝනිසෝ මනසිකාර. අයෝනිසෝ මනසිකාර. ආයත් පාරක් හැදෙන්නේ කවුද? විඥාන පත්‍යා නාම රූප. නාම රූප. දැන් ඒක නාම රූප කිව්වොත් මොකද? නාමයක්. නාමයක්ද රූපයක්ද? නාමයක්. දැන් මොකද? ඔය කලින් දවසක අපි සාකච්ඡා කරා මේ දෙන්නත්. දැන් නැවත වරක් නාම රූපේට ප්‍රත්‍යසපන්න කවුද? අයෝනිසමනසිකාරය. ආයත් අයෝනිසමනසිකාරය නම් නැවත වරක් ඒ දෙන්න එකතු වෙලා හැදෙන්නේ මොකක්ද? විඥාන. විඥානය කියන්නේ සලායතන කිව්වෙ මොකක්ද? විඥාන. විඥාන පත්‍ය නාම රූප පත්‍ය සලායතනනේ. දැන් මොකක්ද? දැන් තියෙන රූපයද දැන් තියෙන විඥානයද? විඥාන. දැන් තියෙන ආයතවත් විඥානය.
සලායතනෙක විතර විඥානය. එහෙනම් සලායතන පච්චාපස්ස ආයි පාරක්කව දිස්පස්ස වෙනවා. ආයිත් පත් ආයිත් පත් දෙන ආයුසමස්කාරය. කඩන්න තියෙන එක දාලා ආයිත් පත් දාලා අත්පත් වෙච්ච දන නතර වුණා. කොතෙන්දද අත්පත් වුණේ? කොතෙන්දද යෝනිසමස්කාරය ආවේ? එතනින් ගමන නතර වෙනවා. එතකන් ගමන යනවා. යන්නේ කවද අරගෙනද? එකම ලෝරියේ එකම බබ්ඩුක තමයි දාගෙන යන්නේ. මේක නිසා තමයි බුදුහාම දේශනා කරන්නේ සූත්‍ර රාශියක මේ විඥානීය කියන gedara මේ ස්ටේෂන් හතර. කාමර හතර තමයි රූප වේදනා සංඥා සංස්කාර. රූපේ බුදුහාම රකවත් වෙනසක් දී දැකලා නැහැ. ඒ හතර දෙනා කාමර හතරේ මාරු වෙන නිසා ඒ දිනට හතර දිනට කාමරෙන් එළියට යන්න බෑ. කාමර හතර කොහෙට මාරු වුණත් කාමර හතර අයිති කාටද? ගෙදරටයි. එහෙනම් ඒ ගෙදර අයිති විඥානයි. විඥානය නැමැති ගෙදර කාමර හතර තමයි මේ හතර දෙන්න. මේකත් ඇතුළේ මොකද්ද? මේකත් පැනවිල්ල. මානසිකාරය. ඉතින් ඒකයි දිට්ඨියෙන් අයින් වෙන්නේ කියලා. ඉතින් මේක රූපයයි 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 කියලා මෙහෙම අල්ලගෙන ඉන්නකොට කොහොමද වෙන්නේ කියලා දැන් බලන්න. දැන් දාලා බලන්න ප්‍රායෝගික පැත්තට මේක. මේ අවසරයි ස්වාමීන්ස. ඔව්. අවසරයි ස්වාමීන්ස. දැන් විඥාන පත්‍ය නාම රූප කිව්වහම නාම රූප පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප. ඔව්. එතකොට මම හිතන් හිටියේ ස්වාමීන් වහන්සේ විඥාන පත්‍යා නාම රූප කිව්වහම ගෝචර විඥානයේ නිසා නාම රූපයක් මනෝ විඥානය විසින් නිපදනවයි කියලා. නාම රූප කියලා නිසා අර රූපයි ගැටීම නිසා ඇතිවෙන එක නාම රූප පත්‍යා විඥාන කියලා හිතන් හිටි. නැවත කියන්න බලන්න. විඥාන පත්‍යා නාම රූප කිව්වහම ස්වාමීන් වහන්සේ විඥාන ගෝචර විඥානයේ නිසා මනෝ විඥානය ගෝචර විඥානයගේ ඒ කියන්නේ චක්කු විඥානය ගෝචර වීම නිසා මනෝ විඥානේ නාම රූපය ඇති වෙනයි කියලා මං හිතන් හිටියා. ඔව් ගෝචර විඥානය නිසා ගෝචර වීමෙන් නාම රූපය උපදවනවා මනෝ විඥානය. එතකොට ගෝචර වෙන්නේ මොකද්ද? කාටද ගෝචර වෙන්න ඕන? කාටද ගෝචර වෙන්න ඕන? මනසට. මනසට. එද මනසට ගෝචර වෙන්න පුළුවන් ද රූපයක් එතකොට? රූපේ නෙවෙයි සෝමාස චක්කු විඥානේ. ඔය චක්කු විඥානේ නම් එහෙනම් මනසයි විදින්නේ හදන්නේ එතකොට මේ නාම රූපේ. එහෙමයි සෝමාස. එහෙනම් ඉතින් නාමයයි හැදුනා නම් කොහොමද එතන රූපයක් වෙන්නේ එතකොට? දැන් නෝන කියන්නේ તો අපි කියපේක තමයි තව ආකාරයක. දැන් මේ අයුනසෝ මනසිකාරය නිසා හට ගන්නා වූ ගෝචර විඥානය තමයි අපි දැන් කතා කරේ. ඒක විශ්සර නැතුව මේ හටගන්නේ අපි බැලුවොත් මේ ප්‍රායෝගිකව දාලා මේ මලක් ඇහත් ඇහැවිල්ලා මලේ වදිනවද මල ඇවිල්ලා ඇහි වදිනවද? දෙකේ ස්පර්ශ. ඔය දෙක කොහෙද හමු වෙන්නේ? ඇහෙදි හම් වෙනවද මලේදි හම් වෙනවද? දෙකේදිම නෙවෙයි. දෙකේදිම නෙමෙයි. එහෙනම් කොහෙද හම් වෙන්නේ? මනසදී. මේ මනස කණයි සද්දයයි. පාර යන වාහනේ හොන් සද්දයයි මේ කණයි. කන වාහනේ ඇතුළට යනවද? වාහනේ කන ඇතුළට එනවද? කන වාහනේ ඇතුළට යනවා. බලන්න නේ මොකද අපි ඉඳලා සතර සෝමස් මනසේ ඇති වෙනෝ විඥාන ඉපදෙන්නේ මනස. ඒතකොට ඒක තමයි නෝන මේක අපි තේරුම් බය බේරුම් කරගන්න ඕන. එහෙනම් මේ මලට ගිහිල්ලා තව මලේ තිබෙනා වූ රූපයක් අරගෙන ඉන්න කාටද හැකියාව තියෙන්නේ? අයෝනිසෝ මානසිකාරයට. අයෝනිසෝ මානසිකාරයේ තමයි. නමුත් ඒකට පුළුවන් වෙන්නේ ඒකට සමාන ලක්ෂණ තියෙන කෙනෙකුට විතරයි. මනසිකාරය කියන්නේ අයුනිසෝ මනසිකාරය තුල සමාන ලක්ෂණ තියෙන එක නංගිලා තව සමාන ලක්ෂණ තියෙන කෙනෙක් එකතු කරගෙන ඉන්නේ.
එතකොට කාවද එකතු කරගෙන ඉන්නේ? නාමය ගියා නම් නාමයේ අර පැත්තෙන් ඉන්න සමාන ලක්ෂණ තියෙන එකෙන් එකතු කරගෙන ඉන්න ඕනේ. කාවද එකතු කරගෙන ඉන්නේ එතකොට? නාමය. නාමයක්ම එකතු කරගෙන. සත්ත්වඥානය. කන ගිහිලා කරන්නේ ආයිසරත් මේක අහන්න ඕනේ ස්වාම. ආයිසරත් කවුද හරියන්නේ නැරන භාවනා කරන්නේ. මේව අහුවට තේරුම් ගන්න බෑ. මේව අත්දැකීමෙන් බලන්න ඕනේ. මොකද්ද වෙන්නේ කියලා භාවනාවෙන් සම්මාසයේ අර මට අත්දැක්කේ මම මේ ඇතුළේනේ ඇස් දෙක වහගෙන ධම්මනේ ඒකයි ඔතන ප්‍රශ්නේ මම නෑ ධම්මනේ ධම්ම නැතුව භාවනාවේදී අත්දකින්න එක්කෝ සක්මුණට ගිලවිලා මේ සක්මුණ අත්දකින්න මේ එහෙම නැත්නම් පරයන්ගේදී ආස්වාද ප්‍රාසවද අත්දකින්න ආස්වාද ප්‍රාසව සංසිඳුන ආස්වාද ප්‍රාසවද අත්දකින්න පුළුවන් Tamanට ඕක තේරුම් බේරුම් කරන්න පුළුවන් ප්‍රඥාවරය එතනදී ඒක තේරෙනවා අර අතන අර ගෝචරේ ඒක තේරුණා නෝන වෙලා තියෙන නෝන දැක්කා අත්දැකීමට සාධුකාර දෙන්නේ නැහැ කොහෙන් හරි අහපු ගොත් කතාවක් මේ දාගෙන තියෙන්නේ තමන්ගේ අත්දැකීම මෙච්චර පැහැදිලිව තියෙනවා ලස්සන විස්තර කරා මම මේ ධර්මයේ එකතු වෙලා මේ හදලා මුනි කෑලි කෑලි මේක හදලා දෙනවා කියලා හොඳට විස්තර කරේ මේ නෝන ඒ නෝන ඊට පස්සේ කියනවා ධර්මයේ විදිහ තමයි හැදුවේ ධර්මයේ විදිහ තමයි හැදුවේ ධර්මයේ විදිහ තමයි හැදුවේ ඒක රූපයක් කියලා. මේ කිරි වලින් හදලා ඊට පස්සේ කියන එක තෙල් කියලා. නැසනසේ මන් රූපයක් කියලා ගෝචර විඥාන කැලල. ගෝචර විඥාන කැලල රූපයක් වුණා නෝන එතකොට දැන් කොහොමද ඔය මේ ධම්මෙන් හදපු එක රූපයක් වුණා නෝනට? නෑ ධම්මෙන් හපදෙච්ච රූපය නෙවෙයි ඒක තේරෙන සෑමසේ නාමේ. අර අතන චක්කු විඥානයේ හැදුනේ රූප දෙකක එකතු වෙන කියලා තමයි මේ රූප දෙක ස්පර්ශේ ඒක තමයි නෝන කියන්නේ තමන්ගේ භාවනාවේ අත්දැකීමට පයින් ගහලා මේ කල්පනා කරන්න ගියා පැත්තකින්දගෙන චක්කුවක් ගැන භාවනාවේදී අත්දැකීම චක්කුනේ භාවනාවේදී අත්දැකීම දින ඇස් දෙක වහගෙන ඉන්නකොට ඇස් දෙක වහගෙන ඉරු ගත්තු අත්දැකීම ගත්තා නම් ඒක චක්කුවට දාගන්න තිබ්බා ඒ අත්දැකීම නොකර මැස්ස දාන්න බෑ ඒක අත්දැකීම අරගෙන තමයි කන්ට දාන්න පුළුවන් ඒ නිසා තමයි පරයන්ග භාවනාව අපි කරන්න ඕන අනිවාර්යෙන් අපි කරන්න පරයන්ග භාවනාව වරේක භාවනා ඉන්නව අධ්‍යක්ෂකට ගන්න වෙන අධ්‍යක්ෂකම ගන්න බෑ. සක්මන් භාවනාවේ අධ්‍යක්ෂකම ගන්න පුළුවන් දරුණිය අධ්‍යක්ෂකම. සක්මන භාවනාවේ අධ්‍යක්ෂකම ගන්න කියලා කියන්නේ පුදුමාකාර ප්‍රඥාවන්තෙක් වෙන්න ඕන. පුදුමාකාර කුසලයක් තියෙන්න ඕන. ඒක තනි ක්‍රම විදර්ශනාව. වරේක භාවනාවේ විදර්ශනාවක් තියෙන සම්පතියක් තියෙන දෙකම තියෙනවා. ඒක නිසා අපි මේ සම්පතේ පොඩ පොඩ හරන් මේ අය. දැන් මේවා මේ ප්‍රඥාවෙන් තොරව මේවා බල්ල වැඩක් නැහැ. මොන සෙල්ලම් දැම්මත් වැඩක් නැහැ. හැබැයි මේක මේ අත්‍යන්ත ලක්ෂණ දන්නේ නැහැ. අත්‍යන්ත ලක්ෂණ දැනගත්තම මේකට උත්තර දෙන්න පටන් ගන්න එතන ඉන්නේ කමෝ. මොකද්ද ප්‍රකට වුණා කියලා කියන්නේ මොකද්ද සංසිඳුණා කියලා කියන්නේ. ඒක දන්නේ නැත්නම් දැන් කතාවල වැඩක් නැහැ. එතන විස්තරය තියෙනවා තවන්න මේ ලෝකය කියලා කියන්නේ සංඥාව පමණයි ලෝකය කියලා කියන්නේ වචනයක් පමණයි ලෝකය කියන්නේ සිතුවිල්ලක් පමණයි ලෝකය කියන්නේ පංච උපාදාන ස්කන්ධයක් පමණයි කියලා කියපු අයම දැන් කියනකොට රූපය රූපයක් එකතු වෙනවා කියලා මොන තරම් විල්ලජ්ජවද කියලා බලන්න. ඒකට ඒක නිසා තමයි කියන්නේ මේව මේ හැම පැතිකඩ කිම් බලන්න. පටිච්ච සමුප්පාදයේ පැත්තකින් දාලා බලලා හරියන්නේම නැහැ. පංච උපාදානස්කන්ධයේ පැත්තකින් දාලා බලලා හරියන්නේම නැහැ. අනිත්‍ය දුක්ඛනාත්ම ත්‍රිලක්ෂණේ පැත්තකින් දාලා බලලා හරියන්නේම නැහැ. ආයතන පැත්තකින් දාලා බලන්න බැහැ. ආයතන තමයි බැලිය යුත්තේම. සතරමා ධාතුන් පැත්තකින් දාලා බලන්න බැහැ. සතරමා ධාතුන් පැත්තෙන් මේක බලන්න එතකොට. එතකොට තමයි තේරෙන්නේ මේක. ආයේ පැත්තෙන් කඩන්න උලබ් මේක. අපි නාමය හොයාගෙන ගිහින් දැන් ආවේ රූපේ නැහැ කියන එක පෙන්වන්න ඔප්පු කරාම නාමයේ පැත්තෙන් ගිහින් රූපේ පැත්තෙන් ගිහින් බලන්න ඕන කෙනෙක් සතර මහා ධාතුන් පැත්තෙන් ගිහින් බලන්න එහෙම නැත්නම් මේ මහතේ මිදිවත් කියලා තව කැලලක් විඥාන ධාතු කියලා එතනින් ගිහින් බලන්න ධාතු හයක් මොකද සූත්‍රේ ඊයේ හවසත් මතක් කරා මජ්ක්‍ධිම නිකායේ තියෙන විභංග සූත්‍රයේ මොන විභංග සූත්‍රයේද? උක්කුසාති රජතුමාට බුදුහාම දේශනා කරපු සූත්‍රයේ. අන්න ඒකයි තමයි බුදු පියාණන් වහන්සේ ඔය ධාතු හයක් කරලා දේශනා කරන්නේ. ධාතු විභංග සූත්‍රයේ. ධාතු විභංග සූත්‍රයේදී ওই ධාතු හයක් තමයි යට විස්තර කරන්නේ. ওই විස්තරය කරගෙන යනකොට තමයි අසෝ මේ අනාගාමී. උක්කුසාති රජතුමා අනාගාමීනේ මේ බණ පටන් ගන්නේ බණ ඉවර වෙන අනාගාමීනෝ
ওই ධාතු හය ගැන දේශනා කරන්නේ. පඨවි ධාතුව, ආපෝ ධාතුව, තීජු ධාතුව, වායු ධාතුව, විඥාන ධාතුව, ආකාශ ධාතුව. ධාතු හය විස්තර කරන්නේ. මොකද අර පැත්තෙන් එයා ගිහිල්ලා එවෙනකොටත් භාවනා වඩලා එයා ඒක අල්ලගෙන සමදේ තුල හිටිය කෙනෙක්. බුදුහාමුදුරු දන්නවා එයා හිටුදී මැරෙනවා. ඊට කලින් මෝ ගොඩ දාන්න උනා. ගොඩ දාන්න එතනින්ම බැහැලා එතනින්ම පාර කපලා දුන්නා. උදේ වෙනකොට එතනින් එළියට බැස්සා. මේ හරහා ගිහිල්ලා හදපන් සමතය හදලා කඩපන් කිව්වා. සමාධිය හදලා කඩන්න කියලා කිව්වා. කඩන්න කියනකොටම එයාට තේරුණා එතනින් අනාගම. සක්කාදිට්ඨිය කළා ගියා, අට්ටි කළා ගියා, සෝවන්න එහෙම වෙලා වැඩේ අවසන්යි. ඉන්න පොඩ්ඩ වෙලාවකින් හරියට කියනලා මැරෙනවා. ඊළඟට අන්න ඒ ආකාරයට ඕන පැත්තකින් බලන්න මේක දාලා. ඒක තමයි බුදු කියලා කියන්නේ. පටලවන පටලවිල්ල ලේසි පටලවිල්ල නෙමෙයි. පටලවු පටලවු තරමට ලියාගන්න ලේසි. මොකද ඒක නිසා බුදු කෙනෙක් කවදා ලිහලා දෙන්නේ නැහැ අපිට. බුදු කෙනෙක් කරන්නේම පටලවන්නේ. පටලවන්නේ මොකටද? තමා වටේ මේක පටලවන්නේ, එළියේ පටලවන්නේ. මේ කොහෙත් එළියේ තියෙන දේවල් නෙමෙයි. මේ සියලු දෙනා මේ සියල්ලෝ වන්නේ ඉදී. නිසා එළියේ රූපයක් නැහැ කියලා මම මේගොල්ලෝ ඊට පස්සේ එළියේ රූපයක් එක්කයි කතා කරනවා. දැන් නෝන හිටියනේ අපිට අර පිටිපස්සේ කතා කරුණ ඕන ගිහිල්ලා යන්න. ඒ නෝන හිටියනම මේ උත්තර දෙයි මං හිතන්නේ. මොකද ඒ නෝන පැහැදිලි කළාම කිව්ව දිගින් දිගටම. ඒ නෝන ඊට කලින් වෙනම කමඩන ගත්තා. ඒ කමඩන වෙලාවත් ප්‍රකාශ කරලා පැහැදිලි කළාම මේ එළිය රූපයක් තියෙනවයි කියලා චේතනාව ගිය තැන තමයි සියල්ලම කොටු වෙන්නේ. එතනින් තමයි මේ ඔක්කොම හැදෙන්නේ කියලා ඒ නෝනට ඒක තේරුම් බේරුම් කරගන්න බැරි පුංචි අපහසුතාවක් තිබ්බා. හැබැයි යාට පැහැදිලි අවබෝධයක් තිබ්බා මේ මනස විසින් තමයි මේ හදලා දෙන්නේ කියන්නේ. මනසේ නිර්මාණයක් කියන එක පිළිබඳව ආවෝදෙක හිටියා. මනස නිර්මාණය කෙරෙන්නේ කොහොමද කියන ආවෝදෙ තමයි හිටියේ. දිගින් දිගටම යා කිව්වේ මේ සතර අපාය කියන එකත් මම ඒ දවස්වල නම් ස්වාමීන් වහන්සේ අහනකොට කිව්වා මම සතර අපාය යන්නේ නැහැ කියලා. දැන් වෙනකොට මම කියනවා ඒකත්ෙන් චේතනාවක්. හතර අපායක් කියන ඇති දෙනවා කියලා මම ගත්තොත් විතරයි මට එතනට යන්න වෙන්නේ. හතර අපායක් තියෙනවා කියලා ගත්තේ නැත්නම් එතනට යන්න ඕනෙත් නැහැ. දිව්‍ය ලෝකයක් තියෙනවා කියලා ගත්තොත් විතරයි දිව්‍ය ලෝකයක් යන්න තියෙන්නේ. දිව්‍ය ලෝකයක් තියෙනවා ගත්තේ නැත්නම් දිව්‍ය ලෝකයක් යන්නත් නැහැ. ඒක තමයි බුදු පියාණන් වහන්සේ කියන්නේ මේ සියල්ල මැද ඉඳලා බලපල්ලා. මේවා තියෙනවා කියලා පැත්තෙන් බලන්නත් ඒවා නැහැ කියන පැත්තෙන් බලන්නත් එපා. මේක මැද ඉඳලා බලපල්ලා. මැද ඉඳලා බලන්න කියලා කියන්නේ මේ මොහොත බලපල්ලා කියන එක. මේ මොහොත පමණයි තෝරන්නේ. මේ මොහොතේ බලන අයට මේ එකදු ප්‍රශ්නයක්වත් මතුවන්නේ නැහැ. මේ මොහොතේදී මේ කාට හරි කියන්න පුළුවන් නම් මට කවදා හරි දවසක මේ මොහොතේදී රූපයක් ප්‍රකට වෙලා තියෙනවා කියලා අන්න එදාට බුදුහාමුදුරන්ට සියල්ල ඉල්ලාස් කරගෙන ආපහු උපදින සිද්ධ වෙනවා. එතකම් බුදුහාමුදුරන්ට පිරිනවන මංජකේ ඉන්න පුළුවන්. කවදා හරි දවසකට මේ ආයත රූපයක් ප්‍රකට වෙලා තියෙනවා. ඔහු දැන් කියනවා මයික් කොට. බුදුහාමුදුර අවසරයි සම්වංශ. බුදුහාමුදුර කියලා තියෙනවනේ රූපේ දකින්නත් බෑ අල්ලන්නත් බෑ කියන එක දැන් ඉතින් තේරෙනවා සම්වංශ. සාමිනා අපි දෙකටම කිව්ව රූපය තමයි වෙනවා. හැබැයි දැන් මතක් කරන සාමිනාස චිත්තානපස්සනාවේ ධම්මදේශනාවේ කියනවා නාම විසින් පටබඳින්නක් රූපේ කියලා. පැහැදිලි කළා කියලා තියෙන අවුරුදු 1930. මේ තනිකරම නාම විසින් හදලා දෙන්නා වූ රූපේ කියලා වචන පාවිච්චි කරලා දෙන්නේ මේ ආමතු. නාම විසින් මේ මොහොතේ නිර්මාණය කළ දෙන්නා වූ මේ වචනේට තමයි මේ රූපය කියලා කියන්නේ. වින මේ ලෝක රූපයක් නැහැ. මේ ලෝක රූපය දකින්න පුළුවන් රහතුන් වහන්සේට පමණයි. බුදුහාමුදුරුවෝ නමතරෝ. ඉතින් මේ ලෝක රූපයක් නැත්තේ නැහැ. රූපයක් තියෙනවා. හැබැයි ප්‍රඥාවට අල්ල ගන්න පුළුවන් මේ දුන්නේ. අනේ ප්‍රඥාවට අල්ලගත් රූපේ තමයි මේ අවසාන වශයෙන් තමන් ගිහලා සැතපෙන්නා වූ තැන. ඒ රූපය තමයි නිර්වාණය. වින රූපයක් නැහැ මේ ලෝක.
නිර්වාණ ධාතු කියලා කියන්නේ ඒකයි. විඥාණයට පමණක් නෙවෙයි බුදුහාමුදුරුවෝ නිර්වාණයට ධාතු කියලා දේශනා කරන්නේ. මතක තියාගන්න. අවකාශ ධාතුව නිර්වාණ ධාතු කියලා දේශනා කරනවා. නිර්වාණී ධාතු කියන්නේ. ඔන්න ඔක්කොම ධාතු ඉඳගෙන ඉවර කරගෙන ඉවර කරගෙන ඉවර කරගෙන ගිය දාට මෙන්න ධාතුව හම් වෙනවා නියම ධාතුව. එදාට තියෙනවා නිර්වාණ ධාතු. අන්නේ නිර්වාණ ධාතු තමයි ඊ රාත්‍රිත් අපි කතා කරා. මේ ධාතු මනසිකාරය සංසිද්ධ වෙලාවෙ තිබෙනා වූ නිර්වාණ ධාතුව නෙමෙයි නියම නිර්වාණ ධාතුව අත්විඳින්න ඕන. ධාතු මනසිකාරය තුල නිර්වාණය අත්විඳින්න ඕන. ඊ රාත්‍රියේ අපි රැය 11 වාර වෙන සාකච්ඡා වෙලාවේ මේ දෙන්නත් එක්ක ඕක සාකච්ඡා කරා. මතකද? කියන්න බෑ. මතක නැහැ. වාරිත් මාතර මතකද? අවසාන මේ අර ධාතු මනසිකාරයේ තුලත් මේ කියන්නේ සංසිඳුන අවස්ථාවට මේ දැන් සවනසවරපස්සේ අප කිව්වේ සවනද නිවන තින්දර තින්නේ කොයි අවස්ථාවේද කියලා. ඊට පස්සේ ධාතු මනසිකාරයේ සංසිඳන අවස්ථාවේද කියලා කිව්වා. ඊට පස්සේ සවනසේ කිව්වා මේ ඒ අවස්ථාවට වඩා ධාතු මනසිකාරයේ තියෙන අවස්ථාවෙත් නිවන දකි නිවන අත්විඳිය යුත්තේ ධාතු මනසිකාරයේ තියෙන වෙලාවේ. ධාතු මනසිකාරයේ සංසිඳිත වෙලාවේ තිබෙනා වූ නිවන අපිට අත්විඳින්න පුළුවන් නිවන නෙමෙයි. ඒක නිින්ද ගියාහ සමාන නිවන. නිවන තමයි ධාතු මනසිකාරයේ ඉඳලා ධාතු මනසිකාරයට ආය ආවනම් ඒ අතරමැද නිවන තමයි තියෙන්නේ. හැබැයි අපි දන්නේ නැහැ මොකද. ඒක හොඳ අපි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. ඉතින් දරපුරන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. බෑ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න නිවන තුලයි. එතෙන්ට යන්න ඕන. එතකොට මොකද වෙලා තින්නේ මේ? රූපයක් තිබුණා නම් කොහොමද එතකොට අපි ධාතු මනසිකාරය තුල දැන් නිවන අවබෝධ කරගන්නේ? ධාතු මනසිකාරය තුල කොහොමද අපි දැන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නේ? රූපය තිබ්බා. ඔව්. පුළුවන් කරා. උන්නේ තේරුම් බේරුම් කරගන්න මේවා. නිසා මේ අපි රූපේ දිය කරනවා කියලා කියන්නේ මේ රූපේ වෙනින් දිලා තිබෙනා වූ සංඥාව දිය කරන එකයි. ඒකෝඩ ධාතු මනසිකාරය කියන එක අපි ඊරාත්‍යයේ තවත් කැලක් ඉදපත් කළා පින්නෝ මෙගලන්ට මේ ධාතු මනසිකාරය කියලා කියන්නේ මේ ජීවිතේන්ද්‍රිය ක්‍රියාකාරීත්වය. ජීවිතේන්ද්‍රයේ ක්‍රියාකාරීත්වය ඒක රහතුන් වහන්සේගේ පාලනේ උත්තරයි. ඒක රහතුන් වහන්සේ දන්නෙත් නෑ. ඒක බුදුහාමුදුරන්ගේ පාලනේ උත්තරයි. බුදුහාමුදුරු දන්නෙත්. එහෙනම් ඒක තමන්ට පාවිච්චි කරන්න සිද්ධ වෙනවා රහත් වෙලා පරිනිර්වාණයටපත් වෙනකම්. ඒකට ඒකෙ තිබෙනා වේදනාව, කය වේදනාව, ඒ කය වේදනාව තමයි අපි දැනගන්නේ ධාතු මනසිකාරය කියලා අපි කලින් ඒක විස්තර කරගෙන තියෙනවා. මොකද මොනවාර කියන්න බලාපොරොත්තු වෙනවා. දන්නවා සවිනාස. එතකොට මට අවබෝධයක් ඇති වුණා අර ඒ මොහොතේ අදුක්ඛම සුඛයේ තුල අදුක්ඛම සුඛයේ තුල ඉන්නේ. මේ එකත් වෙනස් වෙනවා සවිනාස. අදුක්ඛම සුඛයේ තුල අදුක්ඛම සුඛයේ තුල ඉන්නවා කියනවනේ ඉතින් වෙනස් වෙනවා කියලා කියන්නේ බයිට් පස්. අන්නේතර නෝ පටලැවිලා එතන නෝ දිට්ටි දින්න. අදුක්ඛම සුඛයේ තුල ඉන්නවා එකත් වෙනස් වෙනවා කියනවා. එතකොට කොහොමද දෙක දෙකක් ගැලපෙන්නේ කොහොමද? මම ඒ ගොඩක් ඉන්නවා කියන වතුරෙත් ඉන්නවා කියලා කියන්නේ. කොහොමද ගැලපෙන්නේ? වෙන්න පුළුවන්ද? අදුක්කම සුඛය තුල ඉන්නවනම් ඒක වෙනස් වෙන්න බෑනේ. වෙනස් වෙනවනම් අදුක්කම සුඛය තුල ඉන්න බෑනේ. ඇඟිල්ල වතුරට දාපු වෙලාවේ වතුරෙන් එළිය ඇඟිල්ල තියෙනවා කියලා කියන්න පුළුවන්ද? බැනිද? අපි උදේකට උදාහරණයක් ගත්තානේ. මේ ප්‍රීතිය තියෙන වෙලාවේදී සුඛය තියෙන බෑනේ. සුඛය තියෙන වෙලාවේදී ප්‍රීතිය තියෙන බෑනේ. ඒ වගේ පංචත්‍යත්‍රි කියලා සූත්‍රය ගත්තේ. අන්න ඒව තමයි මේ ඔක්කොම සම්බන්ධ කරන්නේ. එකක් දෙකක් නෙමෙයි කොච්චර සූත්‍ර ගොත් ඔච්චරයි. සමුනුපස්සනා සූත්‍රෙත් ওই ටිකම තමයි කිව්වේ. තව වෙන වෙන්නේ දේවි බුදුහාමුදුරු. මේ සමුනුපස්සනා සූත්‍රය ගත්තම දැන් ඕනෙකට රැල් ලස්සනට තේරෙනවනේ. මේ සියල්ල හදලා දෙනේවා මිසක් මේ සියල්ලෙන් එකක්වත් මේ ලෝකේ තියෙන දේවල් නෙවෙයි අපිට අරගෙන පෙන්නන්න. සම්මුතිය තුල ඒවා නැහැ කියන කතන්දරයක් නෙවෙයි අපි මේ කියන්නේ. සම්මුතිය තුල අම්මා තාත්තා ඉන්නවා. බුදුහාමුදුරු කියන්නේ අම්මා තාත්තා සලකන්න අවුරුදු 100ක් කරෙත් දෙතියන්නේ සලකුවත් නැගියොල විතර කරන්න බෑ කියලානේ. ඉතින් අම්මයි තාත්තයි නැත්තම් බුදුහාමුදුරු එහෙම කියන්නේ නැහැ නේ.
ඔබේ ගෙවට ඉන්නේ මැරලා ඉන්නේ ඔබේ පර පෙර බවණි අමලවතල අමලවතල මැරිච්ච නිසා ඔබ අඳුවා වූ කඳුළු ප්‍රමාණය මහසાગරේ වැඩි කියලා බුදුහාම දේශනා කරනවානේ. එනිදි අමලවත නැහැ කියලා කියන්නේ නැහැ නේද බුදුහාම? මේ සියල්ල මේ මොහොතේ ප්‍රකට වෙච්ච මනසිකාර බව දන්නවනම් එතකොට ගැටලුවක් නැහැ. මම කන්නේ අම්මගේ මාළු තමයි කියලා ඒ මොහොතේ ප්‍රකට වෙච්ච බව දන්නවනම් හරි. අරහාමුදුරු කිව්වේ ඒකයි කියලා දැනගත්තා නම් බුදුහාමුදුරු එහෙම කිව්වයි කියලා දැනගත්තා නම් මොකද වෙන්නේ? බුදුහාමුදුරු එහෙම කියලා කියන්නේ නම් මාළු කන්න හොඳ නැහැ නේද කියලා කොහොම මොකද වෙන්නේ? බුදුහාමුදුරු කියලා නැනකොට මාළු කන්න එපා කියලා. අම්මයි තාත්තයි නම් කන්නේ බුදුහාමුදුරු කන්න එපා කැවත් දෙඹලට ආනන්දාර පාප කර්ම කරනවා කියලා කියනවා. මේ මාළුක් මරුවොත් ආනන්දාර පාප කර්ම කරන බෙදුව. අම්මගෙන් තාත්තා කියලා ඉන්න මාළුවා මදුරෙන් මෙනවා ආනන්දාර පාප කරන කෙනෙක්පයි මෙලො එකක දිදී අපායෙන් බේරෙන්නේ සියලු දෙනා අපායෙන් එපායි මේ තමයි ප්‍රඥාව අල්ලගන්න ඕන. ඒ නිසා මේ හරියට විනෝදෙන් කරන වැඩක් මේක ධර්මයේ කියලා. මේක ජොලියක් තියෙන එතකොට ඇඟට කාවැද්දිල්ලක් තියෙන ඇඟ තුල ධර්මයේ තියෙන එතකොට එතකොට තමයි ධර්මයේ තුල ඉන්නේ. සම මේ වචන අරගෙන ගිහිල්ලා වචනායක සඳුළු දරුවා කරනවා නෙමෙයි වචන අල්ල ගන්නවා නෙමෙයි වචන කියන්නේම මේ විස්තර කිරීමක් පමණයි. මේක මේ අය බණක් විදිහට ගන්නවා නම් මේ හැඳුරු බණක් කිව්ව නේද කියලා ගත්තනම් ඇති. මේ හැඳුරු බණක් ගත්ත කිව්ව නේද කියලා ගත්තනම් මේ කිවෙච්ච බණේ අවශ්‍ය ටික ඇතුළේ තියෙවි එදාට. නෑ මොකද්ද කිව්වේ මේකේ නාමය තමයි හැදෙන්නේ එහෙම වෙන්න පුළුවන්ද මේකේ රූපයක් නැතුව මේක හැදෙන්න පුළුවන්ද නාමයෙන් හැදුනා නාම රූප කියලා බුදුහාමුදුරු කිව්වේ මොකද්ද කියලා ඕම් හදන්න පටන් ගත්තා නම් ওই භාවනා ලෝක වගේ සමහර හාමුදුරු කියනවා නෑ මේ රූපේ නාමෙලු නාම රූප කියලා දාලා තින්නේ රූප නාමිකුවම කියවෙන්නේ නැහැ හරියට එහෙම කියනවා බුරුමේ හාමුදුරුවෝ එහෙම කියන්නේ නාම රූපිකුවම හොඳට කියවෙනවා පිළිවෙලට රූප නාමකුවත් කියන්නේ නැහැ පිළිවෙලට. ඒක නිසාලු එහෙම දාලා තියෙන කියලා කියනවා. මම හිතුවා ආරණසේන හදනේ අහමුදුරු කියන කතන්දර මම කියන්නේ. බුරුම කියන්නේ එහෙමයි. උන්න හරක්ගේ වැඩ. මේ වැරදිලා තියෙන කතන්දරයක්. මේ වචන දෙක. දැන් මේ ගැන කියනකොට මුන්ට දශමයක් හිතෙන්නෙපාය. මුන්ගේ හරක්කම තේරෙනවා දශමකට. බුදුහාමුදුරු සිංහලෙන් කතා කරේදී නාම රූප කතා කරන බුදුහාම සිංහලෙන් කතා කරලා තියෙනවා. මේ සිංහලෙන් කතා කරලා තියෙනවා. ඊ තරම් පටලවල තියෙන මේවා. සා මේක ප්‍රඥාවම අල්ලගෙන ප්‍රඥාව හරහාම තමන් යනකොට තමයි තමන්ට මේකේ වටිනාකම තේරෙන්නේ. මම මේ ලෝකේ ඉන්න අනිත් සියලු දෙනාට වඩා ප්‍රඥාවන්තයි කියලා තමන්ට එදාට තේරෙන පටන් ගන්නවා. මොන සිවුරු දාගෙන හිටියත් අනිත් එක උට වඳින්න මොනම හේතුවක්වත් නැහැ එදාට. සිවුරට වඳින්න ඕනේ නැහැ එදාට. තමන්ට වැඳ ගන්න පුළුවන්. ඒක තමයි දක්ඛිනා බංග සූත්‍රයේ බුදුහාමුදුරු කියන්නේ. මාර්ගයේ ඉන්න එක්කෙනා තමන් දන්නවනම් මාර්ගයේ ඉන්නවා කියලා එයා මේ අංජලි කරණී කරන්න ඕනේ නැහැ. දාන දෙන්න ඕනේ විතරක් නෙමෙයි. එයා අංජලි කරණී කියලා කියන්නේ මේ සංඝයාට වඳින්න ඕනෙත් නැහැ. පොතත් සූත්‍ර පිටකේ ෆොටෝ එකල්ල දුන්නා. ඊළ තියාන වන්දනා කරනවා නම් ඒකට කියේ. උඩින් තියෙන. සූත්‍ර පිටකේ වන්දනා කරලා කවන්නේ හාමුදුරුවන් වන්දනා නොකර ඒ තරමට බුදුහාමුදුරු බණ කියලා තියෙනවා. නොතේරෙන්නේ නැවෙයි ඒක පරිවර්තනය කරනවා අංජලි කරණී කියන වචනෙම දාලා සිංහල වචනයක් දාන්න නැතුව උකට. මොකද හාමුදුරුවන් හොලියන්නේ බෑනේ හාමුදුරුවන් වඳින්න එපා කියන්නේ. ඒක නිසා තේරුම් ගන්න ඕන මේවයි මොකද්ද මේ වෙන්නේ කියලා. ඒ නිසා මේ මොනම දෙයක්වත් අල්ලගන්න නෙමෙයි. මේ පැහැදිලිවම දැනගන්න මෙන්න මේ කොටස් පහක් හයක් අපි මතක් කරලා දෙනවා නැවත නැවත. පටිච්ච සමුප්පාදයේ පැත්තෙන් බලන්න ඕන හැම එකක්ම. ආයතන පැත්තෙන් බලන්න ඕන. පංච උපාදානස්කන්ධයේ පැත්තෙන් බලන්න ඕන. සතර මහා ධාතුන් පැත්තෙන් බලන්න ඕන. ත්‍රිලක්ෂණයේ පැත්තෙන් බලන්න ඕන. පංච ඉන්ද්‍රියන් පැත්තෙන් බලන්න ඕන. උන්නෝ හයෙන් දෙකක් තුනක් Tamanta හරියට බැලනවා නම් ඉතුරු ටික Tamanta එහෙම කවරලා යනවා. ඒකේ නාය විපස්සනාව. එකක් දෙකක් අල්ලගත්තා නම් ඉතුරු ටික නාය විපස්සනාවට අහු වෙනවා.
ඌක තමයි මේ අපි බලෝ විදර්ශනාව කියලා මේ සාකච්ඡා කරන්නේ. බලෝ විදර්ශනාව තුළ ඉන්නා වූ විදර්ශනා ඥාන. මෙන්න මේවා තමයි විදර්ශනා ඥාන. විදර්ශනාව තුලින් මට ලැබිලා තිබෙනා වූ මේ ප්‍රඥාව. දැන් මේ වෙලාවේ හැබැයි මේක මෙයාගේ ප්‍රඥාව වෙන්නේ නැහැ. මේක මේ වෙලාවේ මේ විශ්ව තුරා වූ ධර්මතාවන් මේ ආකාරයට ඇහෙනව මේවා. මේක සුතමේ ඥානපත්‍රය ගිහිල්ලා භාවනා අධ්‍යක්ීමට සම්බන්ධ වෙනවා. භාවනා අධ්‍යක්ීමට පරයන්ගල යන්න ඕනේ නැහැ, සක්මන් යන්න ඕනේ නැහැ. මොකක් හෝ භාවනා අධ්‍යක්ීමක් එදිනදා වැඩකදී මේක තමන් අත්දකින්න ඕනේ. මෙන්න මේ විදිහට මේ ලෝකෙ මේක හැදෙන්නේ මේ මොහොතේදී මට ප්‍රකට වුණේ මෙන්න මේ ටික තමයි. මේක ඒ වෙලාවේ කඩාගෙන යන්න පුළුවන්. මේ කොතනද රූපේ තියෙන්නේ, කොතනද මේ නාමය තියෙන්නේ, කොහොමදයි කියලා පටිච්චසමුප්පාදයේ මුලින් ඉඳලා කඩන්න. මේ කොටස් 12ම එකම දේ නේද ප්‍රකාශ වෙන්නේ කියලා එදාට තේරෙනවා. අවසරයි සමස් YouTube එකේ තියෙනවා එක ඒ සාකච්ඡා. ආ YouTube එකේ තියෙනවා. මේ ආන්දරෝ දන්න මේ මාත් දන්නේ. තේරෙනවද? ධර්මෙදී වටිනාකම ඔච්චර කියන්නේ. මේක තමයි අසතිය කියලා කියන්නේ. මේගොල්ලන් කියේ සතිය කියලා දැන් සතිය නිසා අපිට අමතකගෙනවා කියන්නේ. සතිය නිසාම නෑ රහතුන් වහන්සේ දන්නවා රහත් වෙච්ච දවසේ ඉඳලා පිරිනම් පානක රහතුන් වහන්සේ කියාවි විනාඩි වුණා. විනාඩි විනාඩි කියාවි මෙන්න මෙහෙම වුණේ. අවචනක් කියන්න පුළුවන්. ඒක රහත් කියලා කියන්නේ. මේගොල්ලෝ හිතන් ඉන්නේ නොදන්නවනම් රහත් කියලා. නොදන්නවනම් දන්නවනම් රහත්. ඒ දන්න බව පෙන්වන්න යන්නේ නැහැ. ඒ නිසා ඒවට කියාගන්න යන්නේ. නම් ගම්දා ගන්න යන්නේ ඒක නිසා. වෙයි සියල්ල දන්න මොනවද වෙන්නේ කියලා. මේ වෙලාවේ මේ විශ්වය තුල වෙන සියලු දේවල් මේ අහඳුරු කියන්න. ඕන මාස 6කට පස්සේ ඔය කෙවිටියාගල කියන මේගොල්ලන්ගේ ආරණ්‍ය වෙන්නේ මොකද කියලා ඕනනම් දැන් කියලා කියන්න. මාස 6කට පස්සේ ලබන වස් සමාදම් පොයෙන් පස්සේ උකට මොකද වෙන්නේ කියලා ඕනනම් බලන්න පුළුවන්. ලියලා තියාගන්න ඕන නම් මේකේ වාර්තා වෙලා තියෙනවානේ. වාර්තාව තියාගෙන ඉඳලා වස් සමාදන් වෙන පොයෙන් පස්සේ වස් සමාදන් වෙනුයි වස් පවාර වෙන පොය. වප්පොයෙන් පස්සේ උකට මොකද වෙන්නේ කියලා බලන්න එදාට අද ලියලා තියාගන්න කොලේ. කාලේ විනාඩි 15ක් වුණා කියලා තියෙන නිසා වැඩිපුර මෙතින් නතර කර. විශ්වය තුලට කියනවා බණ නිසා මේවා විශ්වය තුල මේ වාර්තා වෙනෝනේ. සම මේ හැමදෙර දෙම් බණ කියන්නේ විශ්වයට. කෙක්කත් ඕනේ නැහැ මෙතන බණ කියන්න. බණට ආරාධනා කරන විශ්වෙනුයි විශ්වයටයි බණ කියන්නේ. මෙවුන් හිටියත් එකයි නොහිටියත් එක. ලෝකෙටම බණ කියන්නේ විශ්වයටයි බණ කියන්නේ. විශ්ව ධර්මතාවය විශ්වයෙන් අරන් ආපහු විශ්වයට දෙනවා. මේ හැමදෙර කරන එකම දේ මේක. මේ වෙලාවේ පාවිච්චි කරන්න පුළුවන් ව්‍යාකරණයකට දාන එක විතරයි. වෙන මුකුත් මේ හැමදෙරම කරන්නේ නැහැ. මේ වෙලාවේ මේ ව්‍යාකරණය හරහා තමයි ලෝක සංසාරයෙන් ඈත් වෙන්න පුළුවන් කණ්ඩායම ඉන්නේ. අන්න ඒ අයට මේක ව්‍යාකරණයට දාලා දෙන එක විතරයි මේ වෙලාවේ මේ හැමදෙරම කරන්නේ. වෙන මුකුත් කරන්නේ නැහැ කාටවත්. විශ්ව ධර්මතාවයේ නැවතරක් විශ්වය තුළ යනවා අලුත් දෙයක් නෙමෙයි. එකම දේ මේ ධර්මතාවයේ මේ අවස්ථාවේදී මේ අයට දැනගන්න බෑ. මේ භාෂාවෙන් මේ අයට මේක හොයාගන්න තරම් නැති නිසා. මේ භාෂාවෙන් මේ ලෝකේ කොතනද කෙනෙක් ඉන්නේ මේ ධර්මය වන්න එයාට මේ ධර්මය හම් වෙනවා. අන්න එයාට මේ භවයේ තමන්ගේ අවසාන භවය වෙලා මේ ඉදිරි අවුරුදු කීපය තුල බලන්න කී දිනක් රහතුන් වහන්සේලා මේ පොළොෙන් දිව වෙනවද කියලා ඒක වරක් වන්න ඔය කිසි කෙනෙකුට බෑ. ඒක දැනගන්න මේ වප්පෝයෙන් පස්සේ රහතුන් වහන්සේලා කොච්චර ගාණක් මේකේ කැරගෙන පටන් ගනින්ද කියලා එදා වෙනකොට තොරතුරු හොයාගන්න පුළුවන් වෙයි මෙයාට. මොකද්ද මේ ලෝකෙ වෙන්නේ? මොකද්ද ධර්මතාවය තියෙන්නේ? මොකද්ද විශ්ව ධර්මතාවය කියන්නේ? එතකම ඔය එකකට තේරෙන්නේ නැහැ විශ්ව ධර්මතාවය කියලා හැමෝම අල්ලගෙන ඉන්නා මට පුළුවන් මේක කරන්න කියලා. දික්ටි සම්නිත්තේ තිබෙනා වූ දික්ටි සූත්‍ර ටික ඉස්සරහන් තියාගෙන ඒ ඇයට දාට අර බ්‍රහ්මයෝ ඉඳගෙන එහිඳන් ඇට ගණන් කරනවා වගේ මෙවුන්ට ඇට ගණන් කරන්න වෙනවා උන්ගේ මේ දාට. මේ දික්ටි සම්නිත්තේ තිබෙනා වූ දික්ටි සූත්‍රය තමයි කියන්නේ නේද? මොකද්ද? ගැබිනියෝ වදන්නේ නැත මම නිසා. හුලං අමන්නේ නැත මම නිසා කියාගෙන ඉන්නේ උන්ට දන ගහගෙන ඇවිල්ලා මොකද්ද කරන්න වෙන්නේ කියලා බලා ගන්න පුළුවන් උන්නේ දවසින් පස්සේ.
අපි දැන් මේක නතර කරන මේ නිසා විශ්වය කියනවා ධර්මතාවය විශ්වය තුල තියෙයි ඉදා වෙනකන් මෙයා හඳුරු හිටියොතින් බලන්න මොකද වෙන්නේ කියලා. මේ අවස්ථාවේදී මේ පින්නතුන් පය දෙකවම අර පය දෙක උත් විනාඩි 15ක් තිස්සේ දුරංගොඩ පිළිමිනාවත්තේ අභිෂේකර යුවළට සහාය දීන ඇඳෙන අයත් මේ ස්වාමින් වහන්සේ මේ මොහොතේ වැඩවාසය කරන්නා වූ ඒ ආරණ්‍ය සේනාසන කුටියේ ඒකරාශි වෙලා ලෝකේ පුරාවට ඉන්නා වූ ස්ථිතාක්ෂණාර එකතු වුණා පින්නතුන් සමග අති ගැඹුරු ගැඹුරු ධර්ම කරුණු රහසක් සාකච්ඡා කරා ධර්මතා අවබෝධ යෝගාවචරින් වශයෙන් ඊටම සුළු පිරිසක් හිටියර ඉන්නේ අදහස් ප්‍රකාශ කිරීම අතින් සමහර අය මම හිතන්නේ පසුපසින් ඉන්නේ ඒ නිසා එයාට ඉදිරියේදී මම හිතන්නේ සදා සූදානම් නෙවෙයි අනිත් අය බලාගන්න තමයි තිබෙන්නා වූ අනුභවත්වය නැති කරගන්න මේ ධර්මේ පාවිච්චි කළා මේවා පිළිගන්න එපා එකක්වත් මේ ආම්දුරු කියන දේවල් මේ මේවා කියවෙච්ච දේවල් මේවා එකක්වත් පිළිගන්න එපා මෙයාට කරන්න තියෙන්නේ මේවත් සියල්ල තමයි පරීක්ෂා කළා එහි පස්සික බව පරීක්ෂා කරන්න ඒ සඳහා මෙයාට මම හිතන්නේ හෙට උදේ සාකච්ඡාව ආරම්භ වෙනකොට තියෙන කාලයක් ඇති මෙහෙට වැඩි කාලයක් යන්නේ පැය භාගයක් හරි භාවනාවක් කරුදින් හෙට සක්මනේදී හෙට සාකච්ඡාවේදී මෙයාට තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් වෙයි වඩාත් නිවැරදි ඒ සඳහා මේ පින්නතුන් මේක රාසි කරගත්තා වූ ධර්ම ඥානයත් මේ අර මේ පින්නතුන් මේ කාර්යයන් කරගෙන යම් තුලින් ලෝකයාට විශ්වර් මේ ධර්ම බෙදාගෙන තුලින් ලැබුණා වූ ධර්ම දානියත් බලයන් තුලින් මේ සියලුම පින්නතුනුත් මේ පින්නතුන් මේ කාර්යයන් කිරීමට උදව් උපකාර කරන්නා වූ ඒ අභේසගරිවල් සහ දිනෙන් දෙදෙනා ප්‍රමුඛ කොටත්තා වූ සියලු දෙනාගේ ප්‍රඥාවම නැවත නැවතත් වර්ධනය වේවා කියලා අපි සාදුකාරයක් පවත්වමු සියලු දෙනාටම නිවන් සැප ලැබේවා.